අයිබුවන් ඔන්න එනම් 2019 ඕඩර් පේපර් එකේ ඒ කොටසේ 11 වෙනි ගණන් ඉඳන් පාලයට ඉතුරු ගණන් ටිකයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. හොඳයි එහෙනම් අපි බලමු 11 වෙනි ගැටලුව. අපිට තියෙන්නේ සරල සමීකරණයක් විසඳන්න වර්ග සමීකරණයක්. ඉතින් අපි මේකේ තියෙනවා 2x වර්ගය ඍණ 8 සමානයි බිංදුව කියන එක. එතකොට ඕකේ මේ කොහොමද ගණන් හදාගන්නේ? බලන්න දැන් මේකේ 2x වර්ගය ඍණ 8 සමානයි බිංදුවයි. හරි. ඉතින් ඔබ හදාගන්න නම් අපි සාමාන්‍ය දැන් මේකේදී බලාපොරොත්තු වෙන්නේ සාධක ක්‍රමයේ. එතකොට මේ ඉස්සෙල්ලාම මේ විදිහට සාධක වලට අපි කඩාගත්තම් කඩගමු ඉස්සෙල්ලාම දැන් මේ සරලව කියලා දෙන්නේ. මෙහෙම කරන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ විභාගෙදී. පියවර දෙකක් තිබ්බනම් ඇති. හරිද? ඊට පස්සේ මේ විදිහට ගියා. දැන් මේක මේ වර්ග දෙකක් නේ තියෙන්නේ. මේ දෙකේ වර්ගය x වර්ගය. ඉතින් මේක වර්ග දෙකක අන්තරේ විදිහට ලියන්න ඕනේ කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. හරි. x ධන 2 සහ x ඍණ 2 විදිහට විදින ලියලා මේක සමානයි මේ සමස්තය සමාන වෙනවානේ බිඳුවට. ඉතින් මේ මේ ගුණිතයක් වශයෙන් තියෙන නිසා මේ හැම පදයක්ම අපිට බිඳුව සමාන කරලා ඉතින් මේ විදිහට උත්තරය ගන්න පුළුවන්. එතකොට x ඍණ 2යි x ධන 2යි 1 වේ දෙන්නම සමාන වෙනවානේ බිඳුවට. ඒ කියන්නේ උත්තරය වශයෙන් අවසානයේට x සමානයි 2යි x සමානයි ඍණ 2යි කියලා අපිට උත්තරයක් දෙන්න පුළුවන්. බලන්න මාකින් එකේ මොකද කරලා තියෙන්නේ කියලා බලන්න. බොහොම සරලයි. පට්ට දෙසි මේ වැඩි බිබ නිකම්ම හොය දියාගෙන ගිහිල්ලා මේක මේ 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 කැල්ල මේ කැල්ල නිකම් මේ මේ කොටස නිකම්ම මේකේ ලියලා සාධක විදිහට ලියලා ඉතින් x සමාන ධන 2 ඍණ 2 කියන දාලා ඉතින් මේ දාන වඩ මේකට ලකුණු දෙකක් දෙනවා. මේ පියවර ලියනකොට එක ලකුණක් දෙලා තියෙනවා. හරිද? ඉතින් අර සමහර අය අහන්න ඉඳ තියන දැන් ඔහම හදද්දි අපිට අර x උත්තර කරගෙන හදන ක්‍රමයක් සාමාන්‍ය එහෙම කරන්න බෑද කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒකත් මේ ක්‍රමෙම තමයි. හැබැයි ඒක මේ අපි අර්ථ දක්ව ගන්න විදිහ පොඩි වැරද්දක් තමයි තියෙන්නේ. මේ ගානම අපිට ඔන්න දීලා පෙන්නන්න පුළුවන් නේ මෙහෙම. දැන් මෙතන දින 2x වර්ගය ඍණාටනේ. ඉතින් ඔබ කාට හරි පුළුවන් මේක බිංදුවයි කවුරු හරි කියන්න පුළුවන් මේක මේ x උත්තර කරලා කියන්නේ 2x වර්ගය සමාන 8යි අරගෙන x වර්ගයේ ඊටස දෙකෙන් බෙදෙනවා. එතකොට x වර්ගය සමානයි 4යි කියලා අරගෙන ඊට පස්සේ මේ වර්ගමූලය අරගෙන x සමානයි ධන හොරින 2යි කියලා ලියලා ඊට පස්සේ x සමානයි ධන 2 x සමානයි ඍණ 2 කියලා වෙන වෙනම උත්තර දෙක ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි අර විදිහට ලියන්න මොකද සාධක වලින් හදන ක්‍රමයක්. සාධක තමයි මේගොල්ලෝ ඉතින් බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊට ප්‍රශ්නයක් නෑ. මේක මාකින් නොවිදි මාකින් පොයින්ට් මිස් වෙලා නෑ. මේ විදිහට හදාගන්න. දොළොස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සුළු පොලි වැල් පොලි සම්බන්ධ ප්‍රශ්නය. හරිද? වැල් පොලි. ඉතින් මේ වැල් පොලි සම්බන්ධ ප්‍රශ්නේ ගන්නකොට බලන්න 108ක වැල් පොලි එකට කියලා තියෙනවා. ඉතින් අපි මෙතනදී හයිලයිට් කරගන්න මතක් විශේෂයෙන්ම දැනගන්න ඕන දේ තමයි මෙන්න මේ වැල් පොලි කියන කතන්දරය. සහ අවුරුදු දෙකක් සඳහා තමයි ණයට ගන්න රුපියල් 5000ක්. හරිද? ඉතින් ණය සඳහා දෙවැනි වර්ෂයේද පොලි යහන්නේ. එතකොට මෙන්න මේ වැල් පොලි කියන කතන්දරේ අවුරුදු දෙකක් සඳහා ගන්නවා කියන කතන්දරය සහ දෙවැනි වර්ෂයේද කියන පොලි. සඳහා පොලි කියන ඔන්නේ කරුණු ටික අපි මතක් කරගන්න ඕනේ. මොකද ඔව සමහර විට පැටලෙන්න පුළුවන් ගන්න හදද්දී. ඉතින් වැල් පොලියක් කියලා කියන්නේ පොලියට පොලිය හැදෙන එක. ඒ කියන්නේ මේ අවුරුද්දේ මොකක් හරි මේ වාරේ හරි කාර්තෝක හරි යම් කිසි පොලියක්. ඒතකොට ඒ පොලියයි ඒ මුල් පොලියයි අපි ගත්ත මුල් මුදල දෙකම එකතු කරලා ඒ මුදලට තමයි ආයෙත් 108ක පොලිය හැදෙන්නේ. හරිද? ඉතින් ඒක එච්චර සාධාරණ ක්‍රමයක් නෙමෙයි. නමුත් වැල් පොලිය කියන එක අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හරි. එතකොට මේක විවිධ ක්‍රමවලදී පාවිච්චි කරන ක්‍රමයකදී වැල් පොලි කියන සංකල්පේ. හරි. වැල් පොලියට අයකරන එක නම් අවුල් වෙනකොට වැල් පොලියට ලැබෙන කොට අවුලක් නැහැ. දැන් කොහොම වැල් පොලියට පොඩි දෙනවා නම් ෂෝ. එහෙම අපි බලමු කොයි විදිහටද දැන් වාර්ෂික පොලිය කියලා. ඉතින් අපි සාමාන්‍ය විදිහට ගණන් හදන්න තියෙන. එතකොට රුපියල් 5000ක් තමයි අපි දෙන්නේ පොලියට. එතකොට කොහොම ගන්නෙ? එතකොට 5000යි පළවෙනි අවුරුද්දේදී අපි දන්නවා දැන් 108යිනේ පළවෙනි අවුරුද්දේදී. එතකොට මෙතන පොලි වෙන්නේ රුපියල් 400. එතකොට ඊළඟ අවුරුද්දේදී මෙන්න මේ 5000යි අර 400යි දෙකටම තමයි පොලි හැදෙන්නේ. කියන්නේ 5000 400ට තමයි 108ක පොලි හැදෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒක වැල් පොලි ක්‍රමයක්. ඉතින් මෙතන මේකෙන් උපයන කෙනෙක්ට ලාභයි වියදම් වෙන කෙනෙක්ට පාඩුයි. ඊට පස්සේ අපිට මේ ක්‍රමේ මේක එකතු කරන්න වෙනවා
මේක සුළු කරන්න තියෙනවා. හරිද? එතකොට මේ විදිහට ගන්න පුළුවන්. මේ බලන්න අපේ මාකින් එකේ cars 32යි රුපියල් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒකකත් එක්ක තියෙන කොට රුපියල් 432යි කියලා. ඒකට අපි දෙය තියෙනවා ලකුණු දෙකක්. ඊට පස්සේ මෙන්න මේ ක්‍රමය. කියන්නේ 5000 වරක් 108 හොයලා එතකොට 400ක් වෙනවා. ඊට පස්සේ 5400 වරක් 108 හොයන්න ඒ දෙකම එක ලකුණක් දීලා තියෙනවා. හරිද? ඉතින් මේක පටලවා ගන්න එපා. මේක බොහොම පටලැසිනේ. ඒකත් ඉතින් සමහර වෙලාවට පැටලීම නිසා වරද්ද ගන්න ළමයි ඉන්නවා. ඒකින්ද ඒ වගේව පටල ගන්න එපා. හරි. ඊට පස්සේ ආයෙත් ලේසි කොටසකට එන්නේ ජ්‍යාමිතිය. හරි ජ්‍යාමිතිය කැලලක් ගන්න තියෙන. ඉතින් අපිට බලන්න තියෙනවා. ඉතින් මේකේ වෘත්ත චතුරස්‍රයක් කියතේ. ඉතින් මේක මේ ගාන හදන්න නම් වෘත්ත චතුරස්‍ර කියන කොටස ගැන තීරිය අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හදන්න අමාරුයි ඇත්තටම. හරි. ඉතින් මෙන්න මේ BCD කියන කෝණය කියන්නේ මෙයා. මේ අංශය 120යි. එහෙනම් අපිට ගන්න තියෙන්නේ නිකන් බැලු බැලමට මේක හොයාගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ y හොයාගත්තා හැකි. ඊට පස්සේ අපිට x දන්නවා නම් sorry අපිට මෙන්න මේ කෝණය දන්නවා නම් අපිට x කෝණය හොයාගන්න පුළුවන්. අපිට මේක හොයාගන්න තියෙන්නේ මෙන්න මේ සරල රේඛාවක් මත බිහිටි බද්ධ කෝණ තියෙනවා. ඉතින් ABC හොයාගන්න පුළුවන් 180 අඩු කරලා 110 කියලා. හරිද? 110 දන්නවා නම් අපිට මේක කෙලින්ම 70යි කියලා ගන්න පුළුවන්. සරල ජ්‍යාමිතික දැනුමින් මේක. මේකේදී පියවරක් ගන්න මේගොල්ලෝ කතා කරන්නේ x 70යි y 60යි කියලා ගන්නවට ලකුණු දෙකක් දීලා තිනවා. හරි. ඊළඟට ඔන්න ඊළඟට අපි අර සංඛ්‍යාන තීරි කරන කොට සාකච්ඡා කරන්න හිටියේ මේ වටපස්තර. ඉතින් වටපස්තර ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඉතින් අපි වටපස්තර ගැන කතා කරද්දී සාමාන්‍ය අපි දැන් මාර උගලන්ට ඒක උගන්න කිව්වා අපි ඒක අංශකයකින් ඒකක කීයක් නිරූපණය වෙනවද කියලා දැනගන්න එක අපි වැඩි ලේසි කරනවා කියලා. හරිද? ඒක අංශකයකින් ඒකක කීයක්. හරි. වෙන ප්‍රශ්නේ එක්තරා පාසලක ළමයි කරන විෂයන් ගැන තමයි තියෙන්නේ. ඉතින් මේක හදාරණ සංගීතය හදාරණ ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් කියලා දීලා තියෙනවා. දැන් මෙතන දත්ත බලන්න අංශක 210ක් කියලා තියෙනවා. චිත්‍ර කරන ළමයි සංගීතය අංශක 90යි. ඒක පේන්නම තියෙනවා. සහ නැටුම් වලට යම් කිසි කෝණයක්. ඉතින් අපි නැටුම් වලට කොච්චරක්ද කියලා ඉස්සලා හොයාගන්න පුළුවන් නම් වැඩි ලේසි. එතකොට අපි දන්නවා දැන් සංගීතය 90යි අරකට 210යි. එහෙනම් අපි ගත්තොත් සංගීතයේ 90යි නැටුම් 210යි මේ ඔක්කොම අංශක 300ක්නේ. එහෙනම් අංශක 360 කියන වෘත්ත එක සමස්ත කෝණ මේක අඩු කරන්න. එතකොට අපිට එනවා මේ මොකීටද අදාළවද? මොකද්ද සබ්ජෙක්ට් එකද? නැටුම් වලට අදාළව කෝණේ. එතකොට කෝණේ අංශක 60 කියලා එයි. වැවිලා නැටුම් වලට අදාළ කෝණ. හැබැයි දැන් අංශක එකකින් ළමෙක් නම් ළමයි 60යි. හැබැයි අපි දන්නේ අංශක එකකින් ළමයි කීයද කියලා. අපිට ඒකට පොඩි දත්තයක් දෙන්න දෙන්න. ඉතින් දත්තයෙන් තමයි අපි දැනගන්න වෙන්නේ කොහොමද කියන්නේ කියලා. මෙන්න දත්තේ සංගීතය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 45යි. හරි. බලන්න. එතකොට සංගීතය හදාරන ශිෂ්‍යයන් පෙන්වන කෝණේ අංශක 90 නේද? ඒ කියන්නේ අපිට බලනවා ශිෂ්‍යුන් 45ක් අංශක 90කින් පෙන්වනවා. එහෙනම් එක සිසුවෙක් අංශක දෙකකින් නියෝජනය වෙයි. හරිද? ඉතින් සරලයින් එහෙනම් ඉතින් අංශක 60කින් නියෝජනය වෙන්නේ අංශක 60කින් නියෝජනය වෙන්නේ සිසුන් කීයද? 30. ඉතින් පටලවාගෙන 60කින් 120ක් නියෝජනය වෙනවා කියලා දාන්න එහෙම එපා. හරිද? එහෙනම් වැඩි කච. ඔන්න සිසුන් 30ක් නිරූපණය වෙනවා. මේක ලබා ගන්න එක ලකුණක් දෙනවා. මේකට ලකුණු දෙකක් දෙනවා. මම ඔබලන්ට ඊළඟ පේපර් එකේදී ඉවලුෂන් රිපෝට් එකක් දෙන්නම් කියන්නේ. ඔබ දෙකලත් ඇදේ ප්‍රගති වර්තාව මට දෙන්න. පේපර් එක ඉවරනහම ළමයි කොහොමද ලියලා තියෙන්නේ? මේක දීන පරි චාට්ස් ඇහින්ද? චාට්ස් ම තමයි දෙන්නේ. ප්‍රශ්නේ මාකින් එකත් එක්ක ඒ මාගෙන එකට පහලින් තියෙනවා මේ ළමයි ලකුණු ගත්ත විදිහේ දෙන චාට් ස්ටැටික්ස්. එතම ඒ කැලල මේ ඊළඟ කොටස කරනකොට 2018 ඉදික් මම පෙන්නනවා. අනේ ගුණෝත්තර ශ්‍රේණිය කරලා අපි හරි ඊළඟට බලමු ගුණෝත්තර ශ්‍රේණි ගන්න. පන්ද 9 7 9 27 81 කියන ගුණෝත්තර ශ්‍රේණියේ ශ්‍රේණි ශ්‍රේණිය ගණන්නකොට කියන්න මොකද්ද ශ්‍රේණියක් සහ මොකද්ද ශ්‍රේණියක් කියන්නේ වෙනස කියලා. හරි දැනට කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියේ
හයවැනි පදේ සරි හයවැනි පදේ තුනෙහි බලයක් ලෙස දක්වන්න කියලා. හරිද? එතකොට දැන් මේක ලියද්දී මේක ලියන්න කලින් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ මොනවද මේක ගුණෝත්තර ශ්‍රේණියක් කියලා නම් අපිට තේරෙනවා. ඒක බැලු බැලමට තේරෙනවා. හයවැනි පදය තුනෙහි බලයක් ලෙස ලියන්න කියලා නේද? තුනෙහි බලයක් ලෙස දක්වන්න. ඕක සමහර විට ඔයාලා හයවැනි පදේ විතරක් දෙන්නේ එකයි ඉඳී තියෙනවා. ඒකයි කියන්නේ. හරිද? එහෙනම් ඔන්න අපි 15 වෙනි ප්‍රශ්නේ ඉදෙමි. හරි. එහෙනම් 15 වෙනි ප්‍රශ්නේ. හරි. 15 වෙනි ප්‍රශ්නේ ඉදෙමි මේ විදිහට අපිට ගන්න තියෙන්නේ අපි දන්නවා සරල සූත්‍රයක් විදිහට මේක ගොඩක් අය දන්න ඉතින් මතකයි ගොඩක් අයට මොකද මේ මෙන්න මෙහෙම ගත්තොත් T වල සමානයි A වල D N එක වෙන බලන්න. ඉතින් අපි දන්නවා A කියන්නේ මුල් පදේ D කියන්නේ ගුණාකාරයේ එහෙම නැත්නම් පොදු මොකද්ද කියන්නේ පොදු අනුපාතය කියලත් කියනවා. ඒ බාර සිංහල මතක තියාගන්න ඕනේ නිකන් ගුණාකාරය කියලා දැන ඔළුවේ තිබ්බනම් ඒත් ඇති. මොකද මේ වගේ නේ එහෙම තීරි විදිහට අහන්නේ. හරි. එතකොට මුල් පදයයි පොදු ගුණ පොදු අනුපාතයයි n කියලා කියන්නේ පද ගණන. ඉතින් අපිට මේකට ආදේශ කරන්නයි තියෙන්නේ. ආදේශ නොකර ගන්න පුළුවන්ද කියලා කෙනෙක් මට හිතේ යාටත් තියෙන ගණන් කරලා ගන්න කියන්නේ තමයි. හරිද? ඒකේ සූත්‍ර පොඩ්ඩක් දැනගන්න කියලා කමක් නැහැ ඉතින්. ඒවා සරලව හැමෝම දැනගන්න ඕන සූත්‍රනේ. හරි. ඉතින් ආදේශ කරමු. එතකොට අපිට තියෙන්නේ TR සමානයි A. A කියන්නේ මුල් පදේ. මේක හිටියනම් මුල් පදේ 9යි. ඊට පස්සේ පොදු අනුපාතේ. පොදු අනුපාතේ 3යි. 3න් 3ට වැඩි වෙලා තියෙන මේ 9000 න් 7000. පොදු අනුපාතය කියන්නේ පද දෙකක්. ඉතින් වැඩි පදෙන් අඩු පදේ බෙදුවාම එනවා. හරි. බෙදුවා. ඉතින් අපිට අහන්නේ 6 වෙනි පදේනේ. එහෙනම් 6 වෙන එක. ඊට පස්සේ ගන්න තියෙන්නේ 9 වාරක් 3 5. ආසරි. එන්න. 9 වාරක් 6 වෙනි එක 9 වාරක් 3 5. දැන් අපිට කියන්නේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ මොකද්ද? 3 බලයක් ලෙස පෙන්වන්න කියලා. ඉතින් අපි මේක 3 බලයක් විදිහට ලියමු. ඉතින් 9 කියන්නේ මොකද්ද? 3 දෙවෙනි බලය නේද? ඔව්. වාරක් 3 5 වෙනි බලය නේද? ඉතින් මේක අපිට 3 සමස්ත බලයක් විදිහට ගත්තොත් 3 7 වෙනි බලය. අච්චරයි. ඉතින් ඕක තමයි ලියන්න තියෙන්නේ. හරි. 3 7 කියලා දනවන්න ලකුණු දෙකක් දීලා තිනවා. මේක ලියනකොට මේක මෙන්න මේක ලියනවා නම් තමයි වඩා හොඳ. මේකටත් දීලා තිනවා. මේ කොහොමද ඉවත් එක ලකුණක් දෙනවා. ඊළඟට රූපේ දී ඇත්තේ ABCD සමාන්තර රාශියක්. ඉතින් මේ වගුවක් දීලා තිනවා. මේ වගුවේ දැක්වෙන එක එක ප්‍රකාශයේ නිවැරදි නම් හරියට දාන්නලු. වැරදි නම් වැරදි දාන්න. ඔන්න ඕඩර් ප්‍රශ්නේ. ABCD ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමානයි භාගයවරක් ABCD සමාන්තර රාශියේ වර්ගමූලය. මොකද කියන්නේ? හරිද වැරදිද? හරි. බලන්න. මේක මෙතන ලබනවා කියලා. සමහර එකනේ ඒ වගේ ප්‍රශ්නත් එනවා ඇත්තටම. ඊට පස්සේ මේ ජීවිකරණයේ BD විකරණයේ ADC සමච්ඡේද කරයි කියලා තියෙනවා. ADC සමච්ඡේද කරනවා කියන්නේ ඒ අර්ථය මෙයයි මෙයයි සමානව බෙදාගෙන යනවාද කියලා. එහෙම අපිට කියන්නේ මේක සමාන්තර ආශ්‍රයක්. හරි සමාන්තර ආශ්‍රයක් නේ. එතකොට සාමාන්‍ය සමාන්තර ආශ්‍රය වෙනවා අපි හැදිරේ කියලා දෙන්නම් මේ ජ්‍යාමිති ගැන කතා කරනකොට දැනට මේ දේවල් ගැන සමාන්තර ආශ්‍රයේ ගුණ රොම්බස්යක් කියනකොට රොම්බස්යේ ගුණ සමචතුරස්යේ රොම්බස්යේ වෙනස මොනවද? ඔයගොල්ලෝ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා ඔයගොල්ලෝ මතක් කරගන්න ඕනේ. විභාගයට නිතර නිතර පාන්න පාන්න අහන දේවල්. හරිද? ඊට පස්සේ අන්න කූපෝ ගෝ හැන්ඩ් තියෙනවා. අය රේණිය ගණිතයක් දෙනවා ඉඳලා හිටලා. ඉඳලා ඉඳලා මේක දෙනවා ඒක. එතකොට මේ කූපෝ ගෝ එහෙම නැත්තම් කුඩාම පොදු ගුණාකාරය. අංක සංඛ්‍යා සෙට් එකක් දුන්නාම ඒ ගුණාකාරවල තියෙන කුඩාම වෙන හොයන්න කියන එක සාධක හොයවම්. ඉතින් මේක නිකන්ම ලියාගෙන යන්න. 3x වර්ගය මේක තියෙන සාකච්ඡා කරන රත්නය ඒ පොඩි කාලේ 6 දිනින් 7 ඉඳ කොහෙද කර 6 හන්ති හරි 7 හරි 3x වර්ගයේ 3 වරක් x වරක් x 6x y කියන්නේ 3 වරක් 2 වරක් x වරක් y. ඉතින් මේක 6x y තමයි 6 වරක් x වරක් y තමයි 3 වරක් 2 කියලා කැඩුවා. 2යි y කියන්නේ 2 වරක් y. හරි. ගත්ත දැන් මේකෙන් කොඩාම පොදු ගුණාකාරය වන්නයි තියෙන්නේ. ඒ කියන්නේ 3 වරක් 2 වරක් x වරක් x වරක් y. බලන්න ඉතින් මේ ලකුණු එකක්වත් ගන්න බැරි ළමෙක්ට උනත් ප්‍රසිද්ධ නැහැ කියන්නේ මේ পেපර් ඇත්තටම හදන්නේ පේල් නෙවෙයි දැන් මේක. එතකොට මේක
ඒක කෙලින්ම ඍජු තියරිනේ. ඊට පස්සේ දැන් මේකනම් හදන්න තියෙන චුට්ට. ඒක නම් දෙක. හරිද? මේක. හරි තව එකක්. ඉතින් ඔය වගේ මේ දෙනවා මේ මේක. ඔය වගේ ගණන් දෙනවා මේ මේක අනිත් එක. පට්ට පිළිවි. කෙලින්ම තීරීම. ඒ කියන්නේ නිකන් උගන්න පුටිකම එහෙමම අහනවා. මොකද මේ මේක ෆේල් වෙන්නත් දෙන්නත් බෑනේ. ඒ නිසා නැත්තම් පතන්දරේ මේක ෆේල් වෙන්න හදන විභාගෙ මේ ඒ ලෙවල් නම් ෆේල් කරන්න එනම් ජී ප්‍රමාණය ෆේල් වෙන්න ඕනේ. නැත්තම් ප්‍රශ්නේ දැන් මේක එහෙම නැහැ ඉතින්. හැමෝම එකයි පාස් වෙන්නේ දැන් ඕලේ. හරි. ඊළඟ ගන්න. මේ රූපය දිහා දිනවා. මේකේ කේන්ද්‍රයේ O කියලා දිලා දිනවා. එහෙනම් දත් වලට අනුව X යගේ වන්න දෙන්න මෙන්න X. හරි. ඉතින් ඔක ගත්ත කොහොමද? අපිට පේනවා දැන් O කේන්ද්‍රේනේ. O කේන්ද්‍රේ නම් AB කියලා පේනවා ලක්ෂ දෙක. ඒ කියන්නේ OA සහ මේ දෙකම තියෙන්නේ එකම වෘත්තයේ මේ වෘත්තයක් මත කියන හරියටම ඒක වෘත්තයේ මත තමයි තියෙන්නේ. හරිද? එතකොට පරිධිමත් තියෙන්නේ. ඉතින් OA සහ OB එහෙනම් අරයන් දෙකක් කියලා වලට තේරෙන්න ඕනේ. හරිද? OA සහ OB දෙන්න අරයන් දෙකක් කියලා තේරෙන්න ඕනේ. එහෙනම් AOB කියන ත්‍රිකෝණය හරිද? AOB කියන ත්‍රිකෝණය සමද්විපාදයි කියලා තේරෙන්න ඕනේ. එහෙනම් මෙයා 55යි කියලා තියෙනවා. එහෙනම් මෙයත් 55ම වෙන්න ඕනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ AOB කෝණය කීයද කියලා. AOB කෝණය 180 න් අඩු කරන්න මේ දෙන්න එකතු 110ක්. ඒ කියන්නේ අංශක 70යි කියලා. එයි. එතකොට අපි අහන්නේ මෙන්න මේ x x යගේ. දැන් අපි දැනගන්න ඕනේ ජ්‍යාමිතියේදී මෙන්න මේ AOB සමානයි 2x කියන එක. හරිද? ඒක ගිනවලත් ලකුණක් දීලා තියෙනවා මේ අරුද්දේදී. AOB සමානයි 2x හොයන්න. ඊට පස්සේ ඒක ඇසුරෙන් x හොයන්න. x සමානයි 35යි කියලා දාන්න. හරිද? ඔන්න ජ්‍යාමිතිය බොහොම ලේසි. දැන් වැඩි ලොකු ජ්‍යාමිතික ප්‍රශ්න අහන්නේ නැහැ. මේ වගේ සරල සිද්ධාන්තය තමයි යන්නේ මේක. මේක කෙලින්ම තීරි තමයි මේක. ඔක්කොම තීරි කරලා තියෙන්නේ දැන් ජ්‍යාමිතිය කියලා. ඉතින් අර හිතලා කල්පනා කරලා එහෙම වැඩි කියන කරන්නේ දෙයක් නැහැ. හරි. ඔන්න ආයෙත් තීරිම ප්‍රශ්නය. හරිද? පට්ටම තීරි ප්‍රශ්නයක් අහන්නේ මොකද්ද මේ දිගංශය එහෙම උගල ඉගෙන ගන්නවා ඉතින්. ඉතින් සමතලාභිමක AB සහ CD කියලා සිරස් කණු දෙකක්. සිරස් කියන්නේ උඩ අතරේ නේද? AB සහ CD හරි තියෙනවා. D හිසිට. මේ D මෙතන ඉඳන් නිරීක්ෂණය කරන විට B ආරෝහණ කෝණය කියන්නේ ඉහළට තියෙන කෝණය අංශක 42ක් ද ඒහි අවරෝහණ කෝණය අංශක 58ක් ද වෙන්නේ. ඒතරතුරු නිකම්ම නිරූපණය කරන්න කියලා කියනවා. ඉතින් මේක ඇඳිල්ලයි තියෙන්නේ. හරි. නිකම්ම ආරෝහණනේ. ආ ඉන්නට. මෙන්න ආව. හරිද? ඕක. ඉතින් ඕක අඳිනවට මේ ලකුණු දෙකක් දෙනවා. හරිද? හරි. ඔන්න ඊළඟට සම්භාවිතා ප්‍රශ්නේ. මේකත් පට්ටම සරලයි. මේ 20. 20 වෙනි ප්‍රශ්නේ නේද අපි? 20 වෙනි ප්‍රශ්නේ. මණ්ඩලක සර්ව සම්බෝල 35ක් තියෙනවා. ඉතින් මේකේ යම් කිසි ගණනක් සුදු වෙනවලු. ඉතිරි ගණන කළු විදි අපි දන්නේ සුදු වේවා කියච්චා දෙන. ඉතින් මොකද සුදු වේවා 20ක් තියෙනවා කළු වේවා පානවා. ඒ වගේ ඇති. ඉතින් අහම්බලස බෝලයක් ගන්නවා. හරිද? මේකේ තියෙන්නේ කළු සුදු වේවා විතරයි. හැබැයි කළු සුදු විතරයිලු තියෙන්නේ. ඒකිනුත් අහඹරස එකක් ගන්නකොට අපිට කවුරු හරි කියනවා ඔයා කළු පාට බෝලයක් ගනි මේ සම්භාවිතාව 7/5 කියලා. ඒ කියන්නේ 35න් 7/5ක් තමයි සම්භාවිතාව කියන්නේ. ඉතින් මේ උග හදාගෙන ඉන්න ඉතින් ඕනතරම් ප්‍රමාණම් තියෙනවා. ඒනාලා ඉතින් මොකද්ද කියන්නේ ඔය ප්‍රශ්නේ නේ. 35යිනි. හරිද? එතකොට අපි එකක් ගන්නකොට 7/5. ඒ කියන්නේ 35න් නම් කියද 25. එහෙනම් කළු බෝල දෙලිම 25ක් තිබිලා තියෙනවා. හරිද? ඉතින් මේ ඕක තමයි කියන්න දෙන සරලම ක්‍රමය. මොකද්ද? 35න් එකක් ගිහිල්ලා. හරිද? ඒ කියන්නේ 35න් එක. ඒ කියන්නේ 7න් 5යි. ඒ කියන්නේ මේක 35න් මේක 5න් වැඩි කරා මේකත් 5න් වැඩි කරා. එතකොට 35 විදිහට ගත්තොත් 25යි ඇති. හරිද? එහෙම නැත්නම් තව ක්‍රම තියෙනවා සම්භාවිතාව පිළිබඳ අපි කතා කරලා හදන ක්‍රම තියෙනවා සම්භාවිතාවෙදි. ඉතින් මේ මොකෙන්වත් හදන්න දෙයක්ද මේක? නෑනේ. මේක ආම ගත්තා කියන්නේ. බෝල 35ක් තියෙනවා. හරිද? ඉතින් මේ හතේ මේක හතින් දිහා දෙන්නේ නැවක දුන්නා නම් නිකන් නමෙන් දෙකක් විතර කියලා ඔන්න පොඩි ගේමක් තියෙනවා. දැන් මේක හතෙන් පහයි. නිකන්ම හතෙන් පහයි. ඉතින් මේ වැඩි කරන්න ඉතරයි තියෙන්නේ. මේගොල්ලොත් එහෙම තමයි හදලා තින්නේ. දෙපැත්තම පහෙන් වැඩි කරලා. එහෙම නැත්නම් මේ විදිහට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ
තිස්පහෙන් හතෙන් පහක්. තිස්පහෙන් හතෙන් පහක්. ඒ කියන්නේ 25. ඉතින් මේ අවසාන උත්තරේ ලකුණු දෙකක් දීලා මේකට මොකද ක්‍රමයට එක ලකුණක් දීලා. හරි. එහෙනම් ඔන්න ඊළඟ ගණන 10ක් ඉවරයි. තව ගණන් පහයි තියෙන. ඉතින් මේ පහ න්‍යාසයකුත් තියෙනවා. න්‍යාසය මන් තීරී ටිකත් එක කියලා දෙන්නම්. මේ ඒ ටික ඊළඟ වීඩියෝ එකේ අපි බලමු.